විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන්න හේතුව තමයි පෞගේ දවස්වල අපි දැක්කා සමාජ මාධ්‍ය ජාලාවල අමුතු ක්‍රමේ යම්කිසි මැතිවරණ ප්‍රචාරයන් කරගෙන යනවා. මේ ප්‍රචාරයන් වල තියෙන අවුල තමයි මේ පුජ්‍යලෝ මේ මැතිවරණ ප්‍රචාරය කරන්නේ තමන්ගේ සල්ලිවලට වුණත් සල්ලිවලට තියෙන කෑදරකම් මේ වුණත් ඒවයි තියෙන අශීලාචාරකම් පිළිබඳව අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන කාරණාවක් නිසා. සමාජ ජාලාවල මේ දවස්වල සඳහන් වෙනවා අබ්දුල් රාසික් කියන පුජ්‍යලයෙක්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට උදව් කරනවා කියලා ලොකුවට විස්තර කරනවා. එතකොට මේ අබ්දුල් රාසික් කියන පුජ්‍යලයා බුදුහාමුදුරුවෝ මිනිමස් කනවා කෑවා කියලා ඒ සම්බන්ධව නඩුවක් තිබිච්ච පුජ්‍යලේ. මේ පුජ්‍යලයා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට උදව් කරනවා කිව්වහම අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ අතර ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාට යම්කිසි විරුද්ධ මතයක් පිළිකුලක් ඇති කරවන්න තමයි මේ පුජ්‍යලෝ උත්සාහ කරන්නේ. මම දැක්කා මේ වීඩියෝව කරන කොළු ගැටයෙක් ඉන්නවා. මේ කොළු ගැටයා තමන්ගේ තරමවත් නොදෙන තමයි මේ මඩ පහර එල්ල කරන්නේ. මේ පුජ්‍යලයාගේ තාත්තා සජිත් ප්‍රේමදාස මහත්මයා ගාව වැඩ කරන, ඒ වගේම මේ පුජ්‍යලයා මේ කොළු ගැටයා තමන්ගේ කොන්ත්‍රාත් එක අරන් තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රචාරණයේ සඳහා. එතකොට සල්ලි වලට ඕනෑම පහත් වැඩක් කරන්න පුළුවන්ද කියන කාරණාව අපි පැහැදිලිව අහනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් අහනවා මේ වගේ වැඩකට නැති 2.50 කොල්ලු අරගෙන කරන ප්‍රචාරය කුමක්ද කියලා දැනගන්න ආසාවක් අපිට තියෙනවා. අබ්දුල් රාසික් කියන පුජ්‍යලයා ගෝඨාභය මහත්තයා හම්බ වුණාද, කොහෙදද හම්බ වුණේ, කවද්ද පොරොන්දු වුණේ, කොහෙදද ඡන්ද දෙනවා කියලා කිව්වේ, කවද්ද උදව් කරනවා කිව්වේ කියන කිසිම දෙයක් නැහැ. ඒ පුජ්‍යලයා හමු වෙලා ඔහුගේ කටින් බලහත්කාරයෙන් ගන්න ගෝඨාභයට මම උදව් කරනවා. ගෝඨාභයට උදව් කරන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ රටේ අන්තවාදයේ වපුරන, එතකොට ජනතාව අහිංසක මිනිස්සුන්ව මරා දමන, අහිංසක මිනිස්සුන්ට හිංසා පීඩා කරන, සරියා නීති ගේන්න හදන, රටේ එකිනෙකා අතර තියෙන විශ්වාසය බිඳින්න හදන පුජ්‍යලයෝ කවදාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට උදව් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉන්න කඳුරේ ඉන්න සියලු දෙනා දේශප්‍රේමී මිනිස්සු ඉන්නේ. සියලු දෙනාම දේශප්‍රේමී කඳුරක් හැටියට පත් වෙලා ඉවරයි. ඒක මුළු රටම පිළිගන්න කාරණාව. ඒක නිසා අබ්දුල් රාසික් වගේ පුජ්‍යලේ කවදාවත් ඒගොල්ලට අයිති වෙන්නේ නැහැ. අන්තවාදීන්ව මේ ගොඩේ නැහැ. අපි සටන් වදින්නේ අන්තවාදයට එරෙහිව. මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ එකට ඉන්න පුළුවන් සමාජයක් ගොඩනගන්න අවශ්‍ය කරන වටපිටාව තමයි අපි ගොඩනගන්නේ. අන්නේ ගොඩනගන එක ඇතුළට රිංගලා විනාශ කරන්න උත්සාහ කරන මම හිතන්නේ ඒ සමාජ ජාලාව කරපු කොළු ගැටයා තමන්ගේ තරමට වඩා ඉදිමෙමින් මේ වැඩෙන් කරන්නේ. ඒක නිසා අපි ඔහුටත් අවවාදයක් දෙනවා. පුතේ වෙන්නේ තමන්ගේ තරමට ඉදිමෙන්න නැත්තම් කුපුරලා මැරෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය කියමන. මොකද වෙලේ හිටිය ගෙම්බට වෙච්ච දේ සිද්ධ කරගන්න එපා. ඒක තමන්ට හොඳමදි. ඒක නිසා තමන් මඩ ප්‍රචාරණ කරලා කරන සල්ලි හිවින්නෙන් ඇති වැඩක් නෑ කියන එකත් මතක තියාගන්න ඕන කාරණා.